කෙල්ලෝ ටික ප්‍රැක්ටිස් නාවේ යාළුකම අමතක වෙලා නෙමේ පහන්දි. දැන් අපේ ජීවිතය ඉස්සර වගේ සරල නෑ. මං එන්න කියලා බලෙන් කිව්වේ නෑනේ හංසියක්කේ. එන්න බැරි නම් අඩුම ගන්න එනවා කියලා බොරු පොරොන්දු නොදී ඉන්න තිබුණා. මෙතෙන් නැතුව වෙන තැනක ප්‍රැක්ටිස් දැම්මත් මට වෙන්නේත් ඉතින් ওই ටිකම තමයි. දැන් අපි හරියට අර දුම්මල වරම අතර ගත්ත කපුව වගේ. හොඳම යාළුවෙක් දීහක්වත් සමහර වෙලාවට හැරිලා බලන්න වෙලාවක් නැහැ. ඒත් ඕන එකක් වෙන්න කියලා අපි දේශාන්ට කෝල් එකක් දෙමුද? ඔය ඇත්තම කියන්නකෝ. හිතනවද වැඩක් වෙයි කියලා? දේශාන්ස හැමදේම ලෑස්ති කරලා තිබුණේ. මාස්ටර් සර්ගේ ගෝලයක් පවා ලෑස්ති කරලා තිබුණේ. ඒ අස්සනේ චම්පියක්ම මේ යෝජනාව දැම්මේ. ආපහුමත් ප්‍රැක්ටිස් පටන් ගමු කියලා. පාන්දි ඔයා මේ ගරාජ් එකේ කොච්චර කාලයක් හිටියත් මට ඒක ප්‍රශ්නයක්වත් බරක්වත් නෙමෙයි. හැබැයි මේ බෑන්ඩ් එක ගැන තවත් හිතලා වැඩක් නැහැ. දැන් ඔයා ඔයාගේ ජීවිතය ගැන තීරණයක් ගන්න ඕන. මට අද විතරක් දෙන්න කොහන්සියක්කේ. මං හිටි ඉඳලා ආපහු මත් චම්පියක්වත් එක බස් එකට නගිනවා. කොන් දොස්තර විදියට. මට පොඩි සප් එකක් දෙනවෝ. මේ වැඩි ඉවරයක් කරගන්න. පහන්දි මම මෙයාවේ සංගීත කණ්ඩායමේ පුහුණු වීම සිද්ධ වෙනවද කියලා බලන්න. බලනකොට මෙතන ඉතින් ගෑරේජ් එකේ පුහුණු වීමනේ සිද්ධ වෙන්නේ. සර් මේ පහන්දි මං හිතුවේ දුන් දාගෙන සංගීත පුහුණු වීම කටයුතු උනන්දුවෙන් කැපවීමෙන් කරනවා ඇති කියලා. ගන්න කන්න හිතන් හිටපු විදිහට වැඩේ කරගන්න බැරි වුණා මිස්ටර්. ඇත්තම කිව්වොත් මේ බෑන්ඩ් එකේ කෙල්ල ටික සෙට් කරගන්න බැරි වුණා නේද පහන්දි? පහන්දි සංගීතයේ පැත්තෙන් ඔයාට ගොඩාක් දුර ගමනක් යන්න තියෙනවා. ඒ හින්දා සංගීතයේ පුහුණු වීම ඔයාට ගොඩාක් වැදගත්. තේරුණාද? මීටර් 100 දුවල කුසලානේ ලබා ගන්න නම් කිලෝමීටර් 100ක්වත් දුර දුවන්න ඕනේ. එහෙම නැතුව බෑ. පොඩ්ඩක් මේ වැල් ටික ඉවරනකන් ඉන්නකෝ සර්. මං හැමදේම සර්ට කියන්නම්. පහන්දි සංගීත කණ්ඩායම පටන් ගන්න ලෑස්ති වෙලා තියෙනවා නම් ඉතින් ඊට පස්සේ කට්ටියම ආපහු ප්‍රැක්ටිස් පටන් ගමු කියලා කිව්වේ මං වෙනුවෙන්. ඒත් අපේ කෙල්ලෝ සෙට් එකේ හැමෝටම එක එක ප්‍රශ්න. එයාලගේ ජීවිතේ ප්‍රශ්න අංක එක වෙද්දී මාව නිකන් මතෑරන. පහන්දි යාළුවන්ට ඔයාව මිස් වුණාට මගේ ජීවිතේ අංක එක ඔයා ගින්නේ නම් සහෝදරි ගින්නේ නම් කියන්නේ ලීසින් කම්පැනියකට දීපු ඇඩ්‍රස් එකේ මේල්ස් නැහැ. මිනාඩික කමාරුකාරෙක් වගේනේ. කවන්නවලි. මං යාව FB එකෙන් ටකල් කරන්න. මල්ල දැන් එන්න. අපි හවස ජූඩ් අයියා මේ පැත්තට යවලා පොඩි සර්ච් පාරක් දාමු. ජූඩ් අයියා මොකක් කරේ ජල්තරයක්ද? හරි මල්ලි. ඈ බම් පොඩි අවුලක් පොඩි අවුලක් පොඩ පොඩ පෙන්නුනා. අයියේ? මොකද මේ?
අම්මා දෙකෝ පැත්තට ගියා මැදින් චරස් ගෑවා මොනාද වුණා ෂුවරකට අයියේ වාවේ ලොකු දෙයක් කරගෙන ඉන්නේ කොයිද ඉතින් ඔයාගේ ඇඟ මෙහෙ තිබ්බට මොලේ තියෙන ඉතාලියනේ කාට හරි ඉතාලි පාට් එකක් දාන්න කියලා ඔය කරගෙන තියෙන්නේ නේ නම පළයම්බ යන්න එම මුලක් නෙමෙයි ඕක තමයි කියන්නේ අයියේ ලෝකෙට චන්දිය ගෙදෙට නොන්ඩිය කියලා. ඔමින්නවම් බාම්මේ කරන් එන්නේ. ඒ දෙක් කියලා පොඩ අත ගාම කොබං. ආරිය දෙක් කියව බලයන් බලයන් බලයන්. මෙතන බාම්. ආර වැඩේ දෙක් කියුනේ. බාම් එකපාරටම සයිඩ් වුණා. හරිද? මදෙන් චරාස් ගගේ ගල සද්දයක් ආවා මං හිතුවා ඇත්තනම බඩුම තමා කියලා සදා සොත්ති කියලා හිතුවේ මිටි 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 මේ අයියේ බොරැල්ලේ මැද වැලිකඩ පාරේ ලීසින් වලට පොලි තියපු මෑන්ස් කෙනෙක් ඉන්නවා මම හිතන් හිටව ආව හවසේ පැත්තට ඇවිල්ලා පොඩි සර්ච් පාරක් දාන්න කොහෙද ඉතින් ඔය දවල්ම ගිහින් කාලා ඇවිල්ලා තියෙනවද නේ මේ මගේ මූ තාගෙන විතරක් ටිකේ මම ගියේ එහෙම වලියකට නෙමෙයි වලිවලටilla කොන්දකටන් ආවේ නෑ මමත් කියලා කියක් කර හොයාගන්න දෙපයි මගේ රට යන වැඩේට කොයිද මං ආච්චිගෙන් ඉල්ලුව ඔප්පුව දුන්නද මං ගියා මාස 6කින් රිටර්න් කරනවා කියලා ඒත් නෑ මමත් කියලා කියක් කර හොයාගන්න දෙපයි බං ඒ කියන්නේ ඔයා ඔයාගේ ඉතාලි හීනේ හැබෑ කරන්න දැන් හොර මගෝඩි වැඩක් කරනවා නේ අයියේ මං ඔයාලට වඳින්න. අනේ මේ ටිකේ. මං සිංහයෝ බඩගිනි උනාට තනකොල ගන්නේ නෑ. ඒගොල්ලෝ තමයි මේ අන්දරවත්තේ ජූඩත්. ඒක මතක තියාගනින්. ඒක ඔය ජල්තර කේස් නෑනේ. ඔබ දන්නවනේ ඒක. මං තව මේ ඔය කරක් ගහගෙන ඉන්නකොට මට සෙට් උනා මුට්ට කරගාන සීන් එක. අන්න ඔයක කල්ලම් කරන්න ගියාට පස්සේ තමයි බං මේ සිද්ධිය උනේ. මුට්ට ඇදේට ගියා. මදින් චරස් ගෑව මං එතනම බඩුම තමයි. අයියේ ඔයා මුට්ට කර ගැහුවා අයියේ මේ ගේස් ඉන්න වෙලාව අපි පාරට බහින එක මට ඉවසන්න පුළුවන් හැබැයි ඔයා ඔහොම දුක් විඳිනා මට බලන් ඉන්න බෑ මං ආශිර කතා කරනවා පාටික් කියපා වැඩක් වෙන්නේ නෑ මං මුට්ට කරගාලා බැරි නම් ටොයිලට් හොදලා හරි මගේ ඉතාලියන වැඩේට සල්ලි හොයා ගන්න මං උඹේ කතාව ඔක්කොම අහගෙන උන්නේ. උඹ මුට්ට කරගන්න යන්න ඕනේ. මයි පොපොට වවන්නේ පුතේ. මෙන්න ගෙදර ඔප්පුව. මේ කරගෙන. නංගිත් එක්ක තතා කොල්ලා. මොකක් කරි හොඳ දෙයක් කරපන්. බලපංකෝ පුතේ මං ඔබට මෙච්චර කාලයක් ඔය ඔප්පුව නුදුන්නේ කෑදරකමටවත් ලෝභකමටවත් පෙරේතකමකටවත් නෙමෙයි පුතේ. කවදා හරි මන් නැති කාලෙක වුණත් මේ කෙල්ලට වැටිලා ඉන්න තැනක් ඕන හන්දයි. ඔය ඔප්පුව කියන්නේ මේ කෙල්ලගේ අනාගතේ පුතේ. ඔය ඔප්පුව බාරගත්තා වගේම මේ කෙල්ලගේ අනාගතය ගැනත් උඹ වගකීම බාර ගන්න ඕනේ.
මං දන්නවා මේ පළද කික්මන්ටම මැරෙනවා. එහෙම කොහොමද මේ පළ දෙක මැරෙන්නේ? මේ පළ දෙක තමයි අපේ ආදරේ සිම්බල් එක. මම මේක මගේ ඇස් දෙක වගේ පරිස්සම් කර. වාගේ පරිස්සමයි සාත්ව වැඩිලා තමයි මේ දෙක මැරෙන්නේ. ආදරේ වැඩි වැඩියෙන් ලැබෙනකොට තමයි ජීවිතේ උනත් සම්පූර්ණ වෙන්නේ. මේ පැල දෙකත් එහෙම තමයි. මොකද නිකන් ඒලියන් කෙනෙක් දිහා බලනවා වගේ මන් දිහා බලන්නේ. නෑ මට මතක් වුණේ ටික්කේ සීස් කරන්න ගෙනාපු වාහනේ හිටපු අනේ මන්දා. කවුද හිතුවේ යාමගේ ආදරේ සින්නක්කරේටම අයිති කරගනින් කියලා. අපි ලෝකෙට එන්නේ පස්මහා බැලුම් බල්ලා නෙවෙයි මින්දු. අහම්බේ. ජීවිතේ සමහර දේවල් සිද්ධ වෙන්නේ අහඹ විදියට. ඔව්. දැන් බලන්න මම මෙල්බන් යුනිවර්සිටි එකෙන් එළියට ආවේ කම්පියුටර් ඉංජිනියර් කෙනෙක් කියලා. ඒත් ලංකාවට ආවට පස්සේ ඔයා හුඟක් ඉගෙන ගත්ත කෙනෙක්. ගොඩක් පෝසත් කෙනෙක්. ඔයා ඉන්නේ මේ ජීවිතේකින් දුකෙන් නේද? ඇත්තරම කිව්වොත් මින්දු මේ ලංකාවට ආවයන් පස්සේ මට සිද්ධ වෙච්ච දේවල් වලට මං ලොකු ෂොක් එකකින් හිටි. ඒ වගේම මගේ බ්‍රදර් කියලා හිතන් හිටපු රන්දියව ගැනත් මං ලොකු කලකිරීමකින් හිටි. මට ජීවිතේ එපා වෙලා තිබුණේ. හැබැයි ඔයා මගේ ජීවිතයට ආවට පස්සේ මට ජීවත් වෙනවා කියලා දැනුණා. මම ඒ ජීවිතයට ආදරය කරන්න පටන් ගත්තා. මින්දුලියෝ! මේ සීයා! වයික් මට දුවන්න අහුන සේරම ඉවරයි. මින්දුලි කලබල වෙන්න එපා. මට දුවන්න ඕනේ. ඇංගිල පුරුදු. ඔබ මගේ ඇස්වලට වැලි ගහලා කොහොම හරි මෙහාට පැනගත්ත ඈ. සියයට තම හරියට සනීපයක් නැහැනේ ඒකයි මම කියන්න දුවාවේ. ඇස් වහක් කට වහක් නැහැ දුවේ. ඒ ලෝලු කොරටුව තිප්පටත් වැඩි සරුසාරයිනේ. මන් නැතේ කියලා පැලවලට සාත්තුව නම් අඩු වෙලා නැහැ වගේ. මන් දන්නවනි සී අපි වගේම මෙයාලත් සියගේ දරුවෝ කියලා. ඒ නිසා පුළුවන් හැටියට මම සාත්තු කරා. බලාගෙන ගියාම උඹ තමයි දුවේ ගෑණි. පිරිමිද හඳුනුගේ වැඩ උඹ ඔය දෑතින් කළා එහෙනම් ඈ. ඇස් වහක් කට වහක් නැන්නේ. ඈ දුවේ. කොම්බේ කණේ තිවිච්ච කරාබු දෙක. වැඩ කරද්දි වැටෙන්නේ නැති සීය. අද තීය කතන්දරේම තමයි පහන්දි. ප්‍රැක්ටිස් වලට කෙල්ලෝ ටික අල්ල ගන්න විදියක් නැහැනේ. ඇමරිකාවේ ප්‍රෙසිඩන්ට්වත් අපේ කෙල්ලෝ සෙට් එක තරම් බිසී නැතුව ඇති. ඔයාට දීපු පොරොන්දුව තමයි ඉතින් දවසින් දවස ඉලාස්ටික් වෙන්නේ. අපේ ජීවිතේ බලාපොරොත්තු වෙන දේවල් ඒ විදියට මිෂ්ට වෙන්නේ නැහැ චම්පියක්ගේ. ආ මොකෝ මේ වයසක උපාසක අම්ම කෙනෙක් වගේ ටොක්ස් දෙන්නේ. මොකෝ ප්‍රැක්ටිස් කරන්න බැරි වුණා කියලා සසර කලකිරිලා. අපෝ නෑ දැන් මෙහෙම කලකිරිලා බෑ. මට හැබෑ කරගන්න හීන ගොඩක් තියෙනවා. එහෙනම් ඔයා තාම ඉන්නේ මාත් එක්ක අප්සෙට් එක. අනේ නෑ චම්පියක්. මම මොකටද ඔත් එක තරහ වෙන්නේ? ගායිකාවක් වෙන්න හිතාගෙන හද්ද පිටිසර ගමක ඉඳලා කොළඹ ආපු මට ජීවිතේ කියලා දුන්නේ ඔයා. මට මේ ගෙදර ඉන්න දුන්නා. කන්න බොන්න දුන්නා. ඕ හෝ හෝ මේ
දවස් දෙකකින් බස් එක පාරට දැම්මේ නැහැ. හෙට වඩ මොකද විශේෂ වැඩක් තියෙනවද? විශේෂ වැඩක් තියෙනවා. ඇයි? හෙටත් බස් එක දිව්වේ නැත්තම් ගෙදර මිනිස්සුන්ට කියන්න වෙන්නේ පස් කාලා හුලම් බොන්න කියලා. කමන්නේ. ඔයා වැඩේ කරගන්න. මං ගෝලේ කොහාගන්න. ගෝලේ කොහාගන්න කලින් පොඩ්ඩක් ඉන්නකො. හෙට මට තියෙන විශේෂ වැඩේ මෙන්න මේක තමයි. කොට්ටාව පන්නිපිටිය මහරගම නුගේගොඩ කොටුව පිටකොටුව ශ්‍රී ලංකා කණ්ඩායම හා ඕස්ට්‍රේලියානු කණ්ඩායම අතර පළමු එක් දින තරගය ආරම්භ කරන්නට සියලු කටයුතු අප සූදානම් කර තිබෙනවා. මේ මොහොතේ ක්‍රීඩාංගණයට කණ්ඩායම් දෙකේම නායකවරුන් දෙදෙනා පැමිණ තිබෙනවා. ඒ වගේම අප මේ මොහොතේ බලා සිටින්නේ තරඟ තීරකවරිය පැමිණ තනතිල්ල පරීක්ෂා කරන තුරු. ඔව්, එහෙම කියනකොටම තරඟ තීරකවරිය මේ මොහොතේ අපත් සමග එකතු වෙනවා. අපි මේ මොහොතේ ඔබතුමීගෙන් දැනගන්න කැමති අද තරඟයේ තත්ත්වය කුමක් වේවිද? ආයි වචන දෙකක් නෑ. අපි කොල්ලෝ ටොස් එක දිනපු ගමන් දෙනවා බැටේ නිකන් ඕස්ට්‍රේලියානු කාරට උණ ගැනින්න. හොඳයි, බොහොම ස්තුතියි. ඒ වගේම අපි ඔබතුමීගෙන් දැනගන්න කැමති අද තනතිල්ලේ තත්ත්වය කුමක් වේවිද? අනේ මේ කිල්ලේ පිස්සු වැඩේ නවත්තලා බලහංකො මගේ මේ ඇඳුමේ මොකුත් අඩුපාඩුවක් තියෙනවද කියලා. ඉස්සර නම් ඉතින් සරවන මුක්තුවේ වැඩ කරන කාලේ හැමදාම ඇඳගෙන ගියාට මොකෝ. කී කාලෙකට පස්සේද මේ එළියට ගත්තේ මේක? ආචි, කිට් එක කිරි කිරි වගේ තියෙනවා. හරියට ඊයේ කඩෙන් ගත්තා වගේ. මම මේක පරිස්සම් කරන්නේ හරියට ක්‍රිකට් කාරෙක් වර්ල්ඩ් කප් එක පරිස්සම් කරනවා වගේ. ඒක හොඳට හෝදලා වේලලා නමලා කාවන්ගෙන් බේරගන්න පෙට්ටක මේ අඩියට සැවෙන්දරා මුල් කපුරු බෝල දාලා තමයි මේ ඇඳුම දැම්මේ. ආයිත් චත්‍රේනෝ, මේ අපි ඉක්මන් කරමු. මම බැලුවා මේ කවුද චියර් ගර්ල් කියලා. ආච්චිනේ චියර් ගර්ල්ස්ලා ආවා නැටුවා ගතමනාව ගත්තා ගියා. පිච් එක හදන එක නෑ එහෙමද? මැච් එක දුවන වැඩේ තියෙන්නේ යාගේ අතේ. හරි හරි ආච්චි, අපි යන ගමන් කතා කරමුකෝ විස්තර. අපිට වෙලාවට යාගන්න බැරුණොත් එහෙම මැච් එක බලන්න හොඳ තැනක් අල්ලගන්න බැරි වෙනවා. ටිකි, මේ අපේ ටිකට්ස් ටික. ආච්චි යව්. ඕ කම ඔන් ශ්‍රී ලංකා ජයවා ආච්චි. අපි ආච්චි ජයවා, ශ්‍රී ලංකාව ජයවා. එනවා ආච්චි, අද මැච් එක බලන්න දැස් දෙකෙන්ම ග්‍රවුන්ඩ් එකට යන්න හොඳ චියර් එකක් දෙන්න. අපි මත්තකොට අන්දිය දානවා ලොකු ජයන්ට් ස්ක්‍රීන් එකක්. ඒකෙන් අපි මැච් එක නරඹනවා. ඔගලන් ඒ ඉඳන් චියර් කරන්න. ඕකේ? ඕක ඉතින් කවදා බලා ගන්න වෙරිද පුතේ? මැච් එකක් බලන්නත් පින් කරලා තියෙන්න ඕනේ. පින් කරලා තියෙන්න ඕනේ. උඹත් වරින් පුතේ අපිත් එක්ක යන්න. ආච්චි මේ අයියා කොහමද යන්නේ? ටිකට්ස් 3යිනේ තියෙන්නේ. හරි, ඉතින් ටිකට් තුන තමයි. උඹට එකයි, මට එකයි, අයියට එකයි. අනිත් එක මේ වගේ මේ වැදගත් මහතුරු මෙච්චර වැඩ රාජකාරී තියාගෙන අපි වගේ මැත් බල බලා කෑක් උස්සන් ගන්න වෙලාවක් තියෙනවද නෑනි? අනිත් එක මේ අපි වගේ පුංචි මිනිස්සුත් එක්ක යන එකත් මහත්තයාගේ තත්ත්වෙට හොඳමයි නැද්ද?